හොම මහ ැක්කුවක් මුදල් නිකුත් කරන්න ආර්ථිකය මුදල් තගේ ගත්තොත්තේමඒ කොටස් දෙකින් සරල වශයෙන් ගත්තොත් සමන්නිතයි එකක් මහබැංකුව නිකුත් කරපු මුදල් කොටසක්තිය නවා දෙක බැංකුපද්ධතිය හෝ වෙනත් මූල්්‍යංශය විසින් නිෂ්පාදනය කරපු මවපපු මුදල් ප්‍රමාණයක්තිය එතවට මහබැංකුව නිකුත් කරන මුදල් වලට තමයි අපි කියන්නේ සංචිත මුදල් කියල වචනයක් තියන රිසිෝමනත මේ මුදල් තමයි මහබැංකුවට රිජුවම අයිති වන්න තර මහැ ංිත දල් නිකුත් කරන්න ්‍රම දෙයෙකි. ත මේ දෙකම මහබැංකුවට නිකං නිකුත් කරන්න බැ. ඒක වන්න අතර මහබැකුවේ ශේෂපත්‍රයේ සිදුවන වෙනස්වීමට. එතකොට දැන් මේ චාටකේ තියන දේ දැක්ොත් එහෙමකට පේනවා පහගිය වර්ෂයේර්ෂකිීපයක. හ ැක්කව ගකීමක්විදිට මේ වියවාහර මුදල් නිකුත් කල්ල යෙන. අවරුදු පතා මේක කරන්න වෙන මොකද පුද්ගලෝන්ට සමාජයට ආර්ථික් කටයතු කරන්න මේ මුදල් අවශ්‍ය. සමහර කාලෝබට පේනඇති චරිත වැඩිය ඒවා මුදල් ඩ ල උත්ස ලා අදු ම සල්ල දැ හිතන් අවු කාලට පි ටම ය දල් මිනිස්ස ද. බාන්ඩගන්න පොරකනො වෙනුවට මුදල්ලට පොගයි අශ මුදල් ප්‍රමාණ දුන් එත මේ මුදල් ප්‍රමාණය දෙන්න අවශ්‍ය ආර්ථකයට. එන්නේ මේක තමයි ඇත්තවශයෙන් මුදල්ලච්චුගෙෝ ලාි මාන්‍ය වවාහරකයෙන්ඒ මහැක්කු මුල්ලච්චු හනක කියන්ඔන්නනො වැඩට. සංචිත මුදල් සමාජයට එමනතං ආර්ථිකයට එකතු කිරී මේක ඇරමංකිවෝ වගේ ඌමනාවිදිීට කරන්න බෑපිට ඒකට ත්කම් මිලදී කරනෙන ආර් අපිට ඒ ක්‍රමවේදයක් තින. ආර්ථකය අවශ්‍යතාවක් තියන ඒ පදනම මත තමයි. නිකු කරන මේ එක ආර්ථක මුදල් පදනම කියලා අපි හඳුන්න නොටේ ජනතාව අහන කාරනාවක් තමයි මහබැක්කුව මුදල් අච්චු ගැහුව නේද කියලා ඒ සම්බධය නොතුමාගේ කියවීම මොක්ද මේශේත්‍රය පලපපුරදු කෙනෙක් ට තැම්මේ රුපියල් ිලනසිේ කතාව ගත්තොත් මේක ඇත්තරම තියෙන්නේ මේ වැරදි වැටහීම කරුණු මයිතන්නේ නිසි පරිදි වටහ නොගැනීම සහ ඉදිරිපත් නොකිරීමක් තමයි මේ තියෙන්නේ දැන් අපි හැමදාම බලනවා උදේට මහබැංකුව අද ආර්ථිකයේ ගනු දෙනු සුමටව පාත්වාගෙන යන්න බැංකු පද්ධතියේ ඇති අරමුල් ප්‍රමාණය කොචරදකය. එකකට අපි කිය නවා ද්‍රවශීලතාව අපි අස්තමේන්තු කන්න ලික්විඩිටි. එක කියන්නේ අපි මේ දත්ත එකතු කල් අපි පහෝදාට වෙනද. ඊළඟ සතිය වෙනද ඊළඟ මාසෙ වෙනදේ ඊළඟ මාස තුන. අවමාශ. අපි බලනවා මේ ද්‍රවශීලතාවට මොද වෙනකි. තුර අර ද්‍රෝශීලිතාව අපි අස්ථමේන්තු කළලේ මෙහෙුම් කමිටුය ගන්න තීරණය අනුව. අපි එදිනෙදා තීරණය කරනවා කොයිතරම් ප්‍රමාණයක් අරමුදල් දෙන්න ඕනෙක. ඒගොලග වැඩිපුර අරමුදල් තියවන තිේ ස ඒගල තරික්ත්්‍යඇ ති න ඒයටි අපිකවට ගේෙන.ඒ එකළකා මුදල් නැත්නම් අපින් ඉල්ලගන්න. ඒක කරේ නැත්තන් මං අරිස්සලත්කෝගේ දර්ශකයමොකද පොලි අනුපාතික තියෙනපුොල එක් හසසට එක්කෝ පොලො මටමයි. ගොඩාක් මේ උච්චාවචනය වෙනකට ඒනිසාි කරන්නේ. ැංකුල අශ්‍යතනුව දයිනිකව ද්‍රෝශීලිතාව මුදාහැරීම මහෝ අවශෝෂනය කරනවා. මේ ඔක්ොම ගත්තුත්ේම සමස්ථයක් ඉදිර මොකද මේ පේන්. මහබැංකුවක් එදිනිදා පාත්වාගෙන යන්න බැංකුපද්ධතිය ස්ථාවරතුත්වය. අරමුදල් සම්පාධනය කිරීම හෝ නැවතා හමනත් මහ ැංකුට අවශෝෂන ක ගැනිමති මේ ශ්‍රිලංකා ම බැංකු විතරක් නෙවෙයි ලොගේ ඕන මහ බැංකුවක් මේ කරන්නවා. ඉරින් මංකි හිතන්නේ මේක අපි අරම ඉසලකෝගේ අපි තේරුම්ගන්නන මේක සාමාන්‍යෙන් මහබැංකුවක් එදිනෙදා. කරන කටයුත්ත. වෙන අරමුණකින් රජයට සහය වන්න හරි හෙම කරපු කටයුත්තක් නෙවමි. මේක සාමාන්‍යයෙන් මහබැංකුවක් පාත්තුවා වගෙන යන්න කරන්න දෙයක්.